මේක තමයි මම නිර්මාණය කරගත්තු මගේ වීනෙක් එක. ඉතින් ඔයාලා හරියට ඉගෙන ගන්න වීනෙක් එකම අහන්න මම කියලා දෙන්නම්. ඔබටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද මගේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාලට කොහොමද වීනෙක් එකක් නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් මම ඒකට අද ටොප් එකක් මහන්න නැහැ. මේක මෙෂර්මන්ට් ප්‍රමාණය කියන්නම්. මගේ බේසික් බොඩි එක තියලා මම නිකම් මොකක් එකක් තමයි කපලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන බේසික් neck එක මෙතන ඉඳලා අඟල් 1යි 3 කාලක් ඇතුළට මෙතන ඉඳලා අඟල් 3යි 3 කාලක් පහළට ඒ පහළට ලකුණු කරපු තැන මෙතන 8න් 3ක්. එහෙම කපාගත් එකක් තමයි මේ තියෙන්නේ. කරේ ඉඳලා අඟල් 1යි 3 කාලයි කරවට කරපල්ල මේ පහළ ඉඳලා 3යි 3 කාලයි මෙතන 8න් 3යි. එහෙම කපලා මේ 8න් 3ට මේ පොයින්ට් එක යා කරලා තමයි මම මේ විදිහට කර නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට බෑක් එකක් කියනවා නම් බෑක් එකේ මූලික කරේ ඉඳලා අඟල් 3 කාලයි කර ඩීප් එක හැටියට මම වැඩිපුර අඟල් භාගයක් අරගත්තා. ඒක තමයි ඒ විදිහට තමයි මම වීනෙක් එක නිර්මාණය කරගන්න කපන් ගත්තේ. කණපිට පැත්ත අරගෙන මේ වගේ 8න් 3ක් විතර විත් එකට පිසින් කෑල්ල කලව ගන්න. ඊට පස්සේ හොඳ පිට පැත්ත අරගෙන මම මේකේ විත් එක පිසින් අලවලා දෙකට නමලා මේ තියෙන්නේ නැම්ම. මේක සම්පූර්ණ විත් එක 2යි 3 කාලයි. මේ 2යි 3 කාලක් අරගෙන දෙකට නැමුවාම 1යි 8න් 3ක් එනවා. මහලි වරුණාම අඟලක් එනවා 8න් 3 මෙහුවාසි. ඒක මම මෙන්න මේ විදිහට අල්පෙන් දිගහ ගන්න. අටෙන් තුන පල්ලෙහාට ඔයාලා මහන්න පටන් ගන්න ඕනේ මෙන්න මෙතන. මම මේ සුදු පාටින් නූලක් මහලා තියෙන්නේ ඔයාලට පේන්න ඕනි නිසා මෙන්න මෙතන ඉඳලා තමයි ඉදි කට්ට ගහලා මෙතනට මහන්න ඕනේ. මේකේ මෙතන ඉඳලා එතනට මහන්න ඕනේ. ඊට පස්සේ මේකත් හරවලා ඕල මෙන්න මෙතනට කට් මාක් එකක් දාන්න ඕනේ. තියෙන මං අයන් කරගෙන අපු වීනෙක් එක. ඊට පස්සේ මෙහෙම මේ පැත්තට හරවලා මෙන්න මෙතන ස්ටිච් එකක් ගහන්න. මෙතන ස්ටිච් එක ගහන්න ඉස්සෙල්ලා ඔයාලට ඔලොක් තියෙනවා නම් මේක අනිවාර්යෙන් මේ දෙක ඔලොක් කරගෙන ඉන්න. මට ඔලොක් එකක් නැති නිසා මම ඒක එහෙමම තියනවා. ඊට පස්සේ මෙතන අඟල් කාලක මෙහෙම කපන්න. කපලා මෙතන තොලොක් කරන්න. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මේකට බැක් එක ඇටච් කරමු. මේ තියෙන මම මෙන්න මේ හැඩයට
ඩැක්කේ පේෂන් එකක් කපා ගත්තා මම පිට පියසින් දැම්මේ නැහැ මේ විදිහට ගාන්ට තියලා ඊට පස්සේ මම මේක කට් මාක් දාලා විල්ලන මෙහෙම අනිත් පැත්ත හරවලා අවුට්ලයින් එකක් ගහනවා මම එඩිට් කරගෙන මේ තියෙන්නේ මේ විදිහට ඇන් කරගත්තු බැක් නැක් එක ෆ්‍රන්ට් එකේ හොඳ පිටට බැක් එකේ හොඳ පිට මේ විදිහට තියෙනවා ඕපන් කරන්න පේෂන් එක මෙතනට තියන්න මේ විදිහට මේ දෙකේ මෙවුවහම මෙහෙම මහනකොට මෙතනින් චුට්ටක් එලියට් වගේ පණින්න බෑ මේ දෙකම එක ගන්නට මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට නීට් එකට තියෙන්න ඕනේ මේ තියෙන්නේ මම මහලා ඉවර කරගත්තු මගේ වී නෙක් එක ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න යාළුවොත් එක්කලා බෙදා ගන්න subscribe කරන්න අමතක කරන්න එපා මේ වගේ අලුත් දේවල් ගෙන ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න පුංචි පුංචි දේවල් නොදන්න අයට මම මේ කියලා දුන්නේ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්න ඔයාලා හැමෝටම උත්සන්නයි